2024 නොවැම්බර් මාස 14 දින පැවැත්වෙන නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් මාස 4 වෙනි දින ආරම්භ කර ඒ වගේම අද 11 වෙනි දින මධ්‍යන 12ට නාම යෝජනා බාර ගැනීම කටයුතු අවසන් කර ලැබුවා. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික් මැතින කොට්ටාෂ 22ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22කදී තේරිම් බලධාරීන් සහ සහකාර තේරිම් බලධාරීන් විසින් මේ නාම යෝජනා බාර ගැනීම සිදු කරනු ලැබුවා. යනුගතයන් පස්සේ සමස්තයක් ඉදිරිය ගත්තයන් පස්සේ නාම යෝජනා පත්‍ර 464ක් ලැබී තිබුණා. මේ 464න් නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඒ වගේම යනුව මේ ඉදිරි මැතිවරණයේදී මෙතන කොට්ටාෂ 22 සඳහා තරඟ කරන කණ්ඩායම් 690ක්. ඒ අනුව අද දිනේදී ඊට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඒ දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරියා විසින් ඔවුන්ට අදාළ සලකුණු ලබා දීමේ කටයුතු සිදු කරනු ලැබුවා. ඒත් එක්කම මෙම නාම යෝජනා බාර ගැනීමේ කටයුතු වලදී මේ ප්‍රතික්ෂේප වෙච්ච නාම යෝජනා පත්‍ර 74 මේ ප්‍රතික්ෂේප වෙනු ලබන්නේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වෙනි වගන්තියට ප්‍රකාරව වගන්තියට අනුකූලව නාම යෝජනා පත්‍ර බාර නොදුන් නාම යෝජනා පත්‍ර තමයි ප්‍රතික්ෂේප කරන ලැබුවේ. මේ ඉතාම සරල කාරණා හතක් සම්බන්ධයෙන් තමයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම මෙම 15 වෙනි වගන්තියේ 4 සහ 5 කියන අනුවගන්තිල සඳහන් වෙනවා. මේ මැතිවරණ නාම යෝජනා පත්‍ර බාර දීමට සුදුසුකම් තියෙන්නේ කවුද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම මේ 15(1) වගන්තිය සඳහන් වෙනවා මේ නාම යෝජනා පත්‍ර බාර දිය යුතු ආකෘතිය කුමක්ද කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම තමයි එක් එක් මෙතන කොට්ටාෂය සඳහා නාම යෝජනා බාර දිය යුතු අපේක්ෂක සංඛ්‍යාව පිළිබඳව 15(1) නැවත සඳහන් වෙනවා. ඒත් එක්කම මේ සියලුම අපේක්ෂකයන් තමන්ගේ කැමැත්ත පළ කළ අත්සන් කර තිබිය යුතු බව මෙම 15(2) වගන්තිය සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ සියලුම අපේක්ෂකයින් දිරුම් ප්‍රතිඥාව ලබා දී තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් 15(2) වගන්තිය සඳහන් වෙනවා. ඒ වගේම තමයි ස්වාධීන කණ්ඩායම් විසින් අප තැන්පත් කරන ලැබුවන් පසු ඔවුන්ගේ අප තැන්පත් කරන අදාළ කුවිතාංශය මේ නාම යෝජනා පත්‍ර සමග බාර දිය යුතු වෙනවා. ඒ අනුව ඒක 16(1) වගන්තිය අනුව ඒ කටයුතු තීරණය වෙනවා. ඒත් එක්කම මෙම සෑම නාම යෝජනා පත්‍රයක්ම පක්ෂයක් නම් පක්ෂයේ ලේකම්වරයාත් ඒ වගේම ස්වාධීන කණ්ඩායමක් නම් ස්වාධීන කණ්ඩායමේ නායකයාත් අත්සන් කර තිබිය යුතුයි. ඒක විවස්ථාවේ පනතේ 15(3) වගන්ති ප්‍රකාරව ඒ කරුණ සඳහන් වෙනවා. ඒත් එක්කම මේ ලේකම්වරයා සහ කණ්ඩායම් නායකයා විසින් අත්සන් කරන ලද නාම යෝජනා පත්‍රයේ ඒ අත්සන පිළිබඳව ඒ අත්සන සනාත කරමින් සාමදාන විශ්වකාරයක් විසින් සහතික කිරීම කළ යුතුනවා. මේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමේදී නාම යෝජනා මණ්ඩලයක් විසින් සලකා බලන ලබන කාරණා මෙන් මේ කාරණා 7. ඒ අනුව මේ කාරණා 7ට අනුකූලව කටයුතු නොකළපු නාම යෝජනා පත්‍ර තමයි මේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වෙච්ච නාම යෝජනා 74. ඒ වගේම මේ ඕනම ප්‍රතික්ෂේපච නාම යෝජනා කරුවට පුළුවන් මේ තමන්ගේ ප්‍රතික්ෂේපීම් සම්බන්ධයෙන් ගරු අධිකරණයට ගිහිල්ලා නියෝගයක් ලබාගන්න හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා මෙතන කමිෂන් සභාව කියන විධායක කටයුත්තක් කරන විධායක කාර්යභාරයක් කරන්නේ. අපේ විධායක කාර්යභාරය අපි සිදු කරන ලබන්නේ 1981 අංක 1 දරන පනතට අනුකූල, ඒ කියන්නේ මේ අපේ රටේ ව්‍යවස්ථාදායක විසින් සම්මත කරන ලද පනතට අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ. යම්කිසි ආකාරයකින් පනතට අනුකූලව අපි කටයුතු කිරීමේදී යම්කිසි පාර්ශ්වයක් හිතනවා නම් ඔවුන්ට ඒ පන්තරණ කටයුතු නොකළා කියලා ඔවුන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක තමයි සිවිල් සමාජයක, දියුණු සමාජයක අපිට දකින්න පුළුවන් වෙන ලක්ෂණේ. ඒ නිසා මේක ඒ සම්බන්ධයෙන් අපි මහජනතා පත්කර ව්‍යවස්ථාදායක විසින් සම්මත කළ නීතිය ක්‍රියාත්මක කිරීම තමයි සිදු කරන ලබන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද දිනේදී මේ නොවැම්බර් 14 මැතිවරණය සඳහා ඒ අනුව කණ්ඩායම් 690ක් මෙතන කොට්ටාෂ 22 තරඟ ඉදිරිපිට සූදානම් වෙලා ඉන්නවා. ඒත් එක්කම ගත්තොත් එහෙම වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක්, වැඩිම දේශපාලන පක්ෂ ආස්වාදින කණ්ඩායම් ප්‍රමාණයක් තරඟ කරන ලබන්නේ දිගමඩුල්ල මෙතන කොට්ටාෂයට 64ක් වෙනවා. දිගමඩුල්ල සඳහා 70 කණ්ඩායම් 72ක් නාම යෝජනා බාර දුන්නයින් 8ක් ප්‍රතික්ෂේප වුණා. යනුව 64ක ප්‍රමාණයක් ඉන්නවා වැඩිම කණ්ඩායම් ගාන තරඟ කරන්නේ දිගමඩුල්ල සඳහා. ඒ වගේම ආමය දකින්න පුළුවන් වෙන්නේ අපිට පොළොන්නරුව සහ මොන්රාගල් කියන දිස්ත්‍රික්ක දෙකේ. මේ දිස්ත්‍රික්ක දෙක සඳහා දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් 15 බැගින් තරඟ කරන ලබනවා. ඒ අනුව අද දිනේදී මේ නාම යෝජනා කටයුතු අවසන් වෙනවා. ඒ අනුව ඉදිරි දින කීපය තුළදී
මේ එක් එක් දේශපාලන පක්ෂ විසින් තරඟ කරන ලබන අපේක්ෂකයන්ට අදාළ මනාප ලකුණු ලබා දීම සිදු කරන ලබන අය දිස්ත්‍රික් තේරීම් බලධාරීන් විසින් සකස් කරන ලද ඒ සියලුම ලියකියවිලි ප්‍රධාන කාර්ය ලබා ගැනීම පසුව ඒ නම් මනාප අංක නිකුත් කිරීමේ කටයුතු ඉදිරි සතිය තුළදී මෙතර කමින් සභාව විසින් සිදු කරන ලබන අර මේ අසේන්ගේ නාම යෝජනාවත් මේ ප්‍රතික්ෂේප වෙනවා ඒකට මොකක් හේතුවක් තියෙනවා මයිතනේ මා සඳහන් කරා එක් එක් මේ අපේ නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වුණා ඒ 74 74න් මම කෝ අපි කරන්නේ විධායක කාර්යභාරය මේ විවස් පනතක කාර්යභාරයක් අපි කරන්නේ යම් කිසි පාර්ශවයකට ඒ නීතිය පිළිබඳව යම්මාකර ගැටලුවක් තියෙනවා නීති අර්ථකථනය කිරීමේ හැකියාව තියෙන ගරු අධිකරණයට ඒ නිසා අපි කරපු විධායක කාර්යභාරය තුල යම් පාර්ශව අගතියට පත් වුණා නම් ඔවුන්ට ගරු අධිකරණයට ඒ සම්බන්ධයෙන් පිටක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා ඒක මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා එවන්ටත්ෙන් බැහැරව ගිහිල්ලා කමිෂන් සභාව හෝ වෙනත් පාර්ශවයන් විවේචනයට ලක් කරමින් කටයුතු කරන එක ප්‍රාන්තවාදී රටක සහ සිවිල් සමාජයකට ගැළපෙන්නේ නැති කාර්යභාරයක් ඒ නිසා ඒ සම්බන්ධයෙන් උත් යම් පාර්ශවයක් ඉදිරිපත් යම් චෝදනා ඉදිරිපත් සියලුම චෝදනා කමිෂන් සභාව ඉදිරියට ප්‍රතික්ෂේප කරන ලබනවා මේ චෝදනා සියල්ල ඔබට පුළුවන් ගරු අධිකරණයක ඉදිරියට ගිහිල්ලා ඉදිරිපත් කරන්න අපි එවිට සූදානම් මේ සඳහා අවශ්‍ය අපි කරපු විධායක කාර්යභාරය පිළිබඳව අදාළ තොරතුරු ලබා දෙන්න. නෑ මම ඒක ඇහුවේ මේ ඔව් මේ කියන්නේ මේ ඔව් චෝදනා කරනවා මේ මැතිවරණ කොමිසම දූෂිත සාතනය ඔගේ මේක නැතුනේ කියලා. අර එවැනි චෝදනාවක් කරන ඕන කෙනෙකුට අපේ දූෂිතභාවය ගිහිලා ගරු අධිකරණයේ ඔප්පු කරන්න පුළුවන්. ඒක පාරවල් දිගේවත් විවිධ පාලනයකින් තොරව කටයුතු කරන ලබන පුද්ගලයන් එක්කේ ගන්නුන අපිට බෙරගන දෙයක් නෑ. ඒක අපිට මේ එවැනි මට්ටමකට වැටෙන්න පුළුවන් කමනේ අපි අපේ රාජ්‍ය ආයතන නිසා කමින් සභාව පිළිදෙර අපි අපේ කටයුතු කරනවා ඉල්ලීමක් ගන්න නැවතත් වැරදි චිත්‍රයන් දෙන්න උත්සාහ කරන්න එපා ඒ නිවැරදි ක්‍රියාමාර්ගය අර ගැනීම ප්‍රමාණවත් වෙනවා ඒ තුල ගරු අධිකරණ දෙන්න ඕනම තීන්දුවක් බාරගෙන කටයුතු කරමුට කමින් සභාව සූදානම් දැන් පිළිගත් දේශපාලන පක්ෂ කීයක් තරම් කරන්න තියෙනවද නැත්නම් පිළිගත් දේශපාලන ප්‍රතික්ෂේප වලක් තියව කියා නැහැ අපි ඔබ දන්නවා මේ නාම යෝජනා පත්‍ර 764ක් පරීක්ෂා කරලා බලලා එනකොට අපිට ඒ වෙනි සම්පූර්ණම ඩීටේල් එකක් මොකද මේ දිස්ත්‍රික්ක 22ක මේ කාරණා කරන්නේ මේ කාරණා ටිකත් මේ රටේ ජනතාව දැනගත් නිසා මාධ්‍ය දැනගත් නිසා තමයි කඩිමුඩියේ මේ අදාළ මූලික කාරණා ටික ඉන්නේ ඔබට ඒ ඉදිරි කටයුතු පිළිබඳව ඔබගේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවන් මගින් දිස්ත්‍රික් මට්ටමේ තොරතුරු ලබා ගන්නට හැකියාවක් තියෙනවා